දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 441 වැනි ටෙලිවැකිය ඊයේ අප ලිව්වේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඉල්ලා අස්විමින් කියු කතාව නේද රටේ ජනතාව අපිට විතරක් නෙමෙයි අපේ දරුවන්ටත් සාප කරනවා කියලා නේද ඔහු එහෙම කිව්වනේ දැන් ඒකම මේ අපි ලිව්වා අර මේ මන්ත්‍රී මැති ඇමැත්තන්ලා හිටපු මේ අගමැතිවරයෙකු සේම විධායක බලතල සහිතව හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ නේද ඒ කට්ටිය එහෙම අර මේ මුහුදු දියමැද දියකාවා කියලා නේද සාද जनता विरोधिया බඩ කට පිරෙන්ට තුන් වේල කාලා ඇඳලා ඉන්න ජනතාව දියවන්නාවේ උඳලා දැක්කම වැඳ වැටෙන බව තමයි නිකන් මේ ඒ කතාවෙන් තේරෙන්නේ නේද අනේ හොඳා අපි දැක්කනේ අර මේ ගෝඨාභයගේ කාබනික පොහොර කරතියන් යන්ට ගිහිල්ලා ඒ කාලේ නේද ජනප්‍රියතම පඹය වුණේ කවුද කියලා ඈ මතකෙයි අර වෙල් යායවල් මැද්දේ නේද මහා ඉහෙලින්ම මේ රජ වෙලා හිටියේ නේද රජ වෙලා නෙමෙයි පච වෙලා හිටපු පඹයට අන්දවල හිටියේ නේද මහින්දානන්දව කියලා ඉතින් අපි හැමෝටම මතකයි හොඳේ කොහොම වුණත් ඉතින් ඔය කොයි කොයි කකුලුවත් නටන්නේ දිය රත් වෙනකන් තමා හොඳේ ඔවුනේ සැලියේ දිය රත් වෙන තුරාවට කකුලුවා දිය කෙලියේ කියලා මතක් කරනවා වොන් හොඳේ ඊළඟට මේ අර දිය කෝලයි හංසකාවයි සහ රට කෑවයි සෙට් එකේ පාටිය නේද ඕ දිය කෝලා හංස කෑවා සහ රට කෑවා සෙට් එකේ පාටිය පාර්ලිමේන්තු මන්ත්‍රීලා පනස් දෙනෙකුට නේද අර රාත්‍රියේම ඒගොල්ලන් එක්කන් ගියානේ වරායේ සංවර්ධනීය පෙන්නන්ට වරායේ නැගිනිහිර පර්යන්තය ජේසීටී පර්යන්තය බටහිර පර්යන්තේ අධිවේගී මාර්ග පද්ධතියේ සිදුවන මහා සංවර්ධනීය නේද ඒක නිරීක්ෂණය කරන්ටලු එක්කන් ගියේ ඉතින් මේ රෑම එක්කන් ගියේ සංවර්ධනීය කෙසේ වෙතත් මේ ඔය මැති ඇමතිලා මේ නැව්වල ලයිට් පත්තු වෙනවා දැකලා නැති නිසා ආන් ඒව පෙන්නන්ට වෙන්ට පුළුවන් කියලා අපි ඊයේත් මතක් කළානේ නේද? දවල්ට ගිහිල්ලා බලන්ට නැත්තේ මයේ හිතේ සමහර විට මේ මැති ඇමති මන්ත්‍රීලාට අවුව ඔරතු දෙන්නේ නැහෙනි. ඔය මුහුදු පැත්තට වැටෙන අවුව හරී සරයි. ඒක හින්දා වෙන්ට ඇති සමහරක් වෙලාවට නේද? සමහරක් විට මේ සෙට් එකට මේ දවල්ට රටකන්ට තියෙන නිසා රැට මේ මුහුදේ හැම නැත්තම් ඉතින් වරාය කණ්ඩ ක්‍රමයක් තව ඉතුරු වෙලා තියෙනවද කියලා බලන්න. ඒ නිසා රෑ එකන් ගියා වෙන්ටත් පුළුවන් නේද? කොහොම වුණත් කමක් නැහැ. අද උදේ මේ ඔබ දන්නව අර මේ ලංකාවේ ඉන්න සුපිරිම රේඩියෝ ඩබල නේද? අරවින්ද සහ ආශ්චර්ය. සියතෙන්. අද උදේ මේ ඒ දෙන්නත් මේක තමයි මාතෘකාවට අරගත්තේ. හරිද? අරවින්ද කිව්වා මේ අර සංවර්ධනයේ බලන්ට රෑගිය සෙට් එක ඒගොල්ලන්ගේ අර ගීතයක් ඇහුණානේ. ආන් ඒ ගීතේ හරි මදි. ටිකක් වෙනස් ලස්සන ගීතයක් කියන්න තිබ්බා කියලා. ඒ පාටියේ වෙලාවේ මේ අර මුහුදු සාජ්ජේ මැද්දේ ඇහුනේ net yug ran taru yuwal tamai tol peti nadalu walata samai කියලා නේද? ඕම් ඔය ගීතේ තව තැනක මෙන්න මෙහෙම තියෙනවා. අතගෙන එමි ඔබ යන පාරේ සුපුරුදු ගති ගුණ අත නෑරේ. දුක හෝ සැප විඳ ගමු මිහිරේ දුක හෝ සැප විඳ ගමු මිහිරේ කියලා. හොඳේ අතගෙන එමි ඔබ යන පාරේ සුපුරුදු ගති ගුණ අත නෑරේ. දුක හෝ සැප විඳ ගමු මිහිරේ. දැන් සමහරක් වෙලාවට ඔය ගීතයේ මේ ඔය මිහංශකාවා ලෙජරේ ඉඳලා මේ ගායනා කළ බෑන්ඩ් එක හිතලම කියන්ට ඇත්තේ මේ සෙට් එකටම ගැලපෙන්න වෙන්න පුළුවන්. හොඳේ සුපුරුදු ගතිගුණ අත නෑරේ. ආන් ඒ ගීතේ එහෙම තියෙනවා. හොඳේ රටම වලපල්ලට ඇදලා දාපු සෙට් එක. තමන්ගේ සුපුරුදු නේ ෆන් එක අතහැරලා නෑනේ නේද? මේ සෙට් එකටම ගැලපෙන ගීතේ අප්පා. ඊළඟ වාක්‍යය දුක හෝ සැප විඳ ගමු මිහිරේ. දුක අපිට සැප ඔහෙලට නේද? ඒකනේ මේ කියන්නේ. අනිත් එක තමයි මේ ජැටිවල සංවර්ධනීය බලන්ට ඇයි මේ රෑම
ඇත්තටම ගියේ කියන එකනේ නේද ඔය බටහිර ජැටිය ඉන්දියාවට ආ අදානිල වැඩ රජින ජැටිය චීනෙට ඒ උන්දලා වැඩ මැද කෑල්ල තාම අපි ගාව හොඳේ ඕ ඒක මැද කෑල්ල තාම අපිට අයිති දවල්ට ගිහම ඉන්දියාවයි චීනයයි එහෙම නේද මේ සෙට් එක අඳුරගෙන අත යට කාපුව මතක් කරાવી කියලාද දන්නේ නැහැ රෑ ගියේ නේද අනික මොන තරම් ආඩම්බරයක්ද අප්පා අපි විකුණුපුවා අපි බද්දට දීපුවා නේද රෑට මෙහෙම ලයිට් දාලා තියෙනකොට ඒ දැනෙන සතුට නේද එහෙනම් ඉතින් රටක ආර්ථික මර්මස්ථාන කෑලි කඩලා විකුණුපු ඔහෙලට හරිද මොන සංවර්ධන නිරීක්ෂණ චාරිකාද කියලා ප්‍රශ්න කරන ගමන් ඇත්තටම ඉතින් අපේ හද ඔහෙලගේ සුව යහන තමයි ওই ගීතේම තියෙනවා අපි හද ඔහෙලගේ සුව යහන තමයි කියලා නේද ඔබ හොයන කලු කෙල්ල මමයි ওই ගීතේම තියෙනවා ඔබ හොයන කලු කෙල්ල මමයි මමයි නෙමෙයි ඔහෙලා හැදුව හිඟන රටේ දුප්පතුන් අපි කියලා උතන්ට දාගන්ට කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කරනවා එහෙනම් ඉතින් සැපේම ඉන්න හොඳේ ආයිතින් මේ තව එකක් ලියලාම ඉවර කරමු නේද මේ හුඟාක් මේ ඉන්න මැති ඇමති මන්ත්‍රීලා සාමාන්‍යයෙන් ක්‍රූස් වලලු ගියේ ඒ වාර මේ සුපිරි නේද සුපිරි සුපිරි යාත්‍රා ක්‍රූස් ඉතින් බලන්ටකෝ එහෙම ආයව මේ වැලිගොව්වෙකුගේ දාගෙන එක්කන් ගියේ එකත් වැරදීනේ නේද එනිසා ඕගොල්ලෝ ඉතින් පුළුවන් තරම් ක්‍රූස් වලම ආපු අයනේ නේද ක්‍රූස් වලම යන්න කියලා ඕන් අපි ප්‍රාර්ථනා කරනවා හොඳයි මගේ හද ඔබේසු සොයනා කලු කෙල්ල මාමයි